Hi friends, හැමෝම music අහන්න ගොඩක් කැමති. හොඳ bass quality තියෙන හොඳ sound system එකකින් අහන්න ගොඩක් අය ආසයි. නමුත් අපි එළියට යද්දී, trip එකක් යද්දී, නැත්නම් beach එකක්, park එකක්, ඒ වගේ enjoy කරන්න තැනකට යද්දී, අපිත් එක්කම මේ වගේ sound system එකක් අරන් යන්න පුළුවන් නම් කොහොමද? අන්න ඒ වගේ නියම speaker එකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඕගොල්ලන්ට ඒක explain කරන්න යන්නේ. ඒක මම quick unboxing කරලා, ඒක review කරලා, ඒක තියෙන හොඳම දේවල් ටික ඕගොල්ලන්ට කියලා දෙන්නම්. එහෙනම් යාළුවනේ අපි පරක්කු කරන්නේ නැතුව video එක ඇතුළට යන්න. Video එකට යන්න කලින් ඔයා තාම මගේ channel सब्सक्राइब कर सब्सक्राइब कर लंगमती बेल ऐकोन क्लिक कर එතකොට මම අලුතෙන් දාන වීඩියෝස් ඔයාලට ඉක්මනටම notification එකක් විදියට එයි. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට දමිළ භාෂාවෙන් බලන්න ඕන නම් උඩ තියෙන i button එක click කරගන්න. මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා friends and family එක share කරලා channel එක full support කරන්න. ඔයාලගේ අදහස් ගැන පහළ comment section එකෙන් අනිවාර්යෙන් කියන්න. ඔයාලා දෙන support එක තමයි මාව motivate කරන්නේ අලුත් වීඩියෝස් කරන්න. එහෙනම් friends channel එක full support කරන්න. मेक टेक आइकॉन यूट्यूब चैनल मम से उन्नयालूने मेक तम ये स्पीकर मेक वर्ल्ड फेमस ब्रांड JBL लगे स्पीकर ऐके नमई सब टाइटल नमत्क संधान करना JBL Herman Extreme पोर्टबल ब्लूटूथ स्पीकर मेक ब्लूटूथ सपोर्ट तीन पोर्टबल स्पीकर मेक मंग क्विक अनबॉक्सिंग कर लाके फुल रिव्यू एक दिना एक गुडा को प्रोजन वत्व एनीस आलूने मिस्करण अथवा संपूर्ण वीडियो एक बला मेक दाखला भयवेन पा मेक जस्ट बॉक्स एक ओपन करंट वितरा यूज करा मम दॉक्स एक ओपन करा मेक बेलू मेके चार्ज अडाप्ट एक दील तीन एक थ्री पिन प्लग मेक यूस मैनुअल मेक ये ब्रांड ओरिजिनल पवर पैक मेक अभी गुडा परिश्रमी पाविचिकरा नोने मेक कड़ा गत्तरी नतिकर गत्तरी अभी लोक मुदल दील तमई गंड वेन्नी अनित्यक ओरिजिनल गंड गुडाक अमारु एनिसा परिश्रमी पाविचिकरा नोने वेन मनो अद अतुले तीन निकेला अभी बलमु मेक विल्ला मेकटैन बेल्ट एकक मंग एककैन पस्से ओगोल्लंट पहदिलि करला देन्नम मेक टू पिन चार्ज अडाप्टर केबल एकक देन अभी मे बॉक्स एक पेत्तकट करला तीयमु දැන් අපි ස්පීකර් එක එලියට අරන් බැලුවොත් මෙහෙම තමයි තියෙන්නේ. වව්, ඒක නියමයටම තියෙනවා. ඔයාලට දැන් හොඳ ක්ලියර් view එකක් පේනවයි කියලා මං හිතනවා. මේක තමයි මේ JBL ස්පීකර් එක. ඒක අපි බලද්දිම ඒකේ තේරෙනවා ඒකේ quality එක කොයිතරම් හොඳයිද කියන එක. ඒක touch කරලා බලද්දි ඒක feel කරන්න පුළුවන්. මේක උඩ දෙපැත්තේ කෙරවලේ hook දෙකක් දීලා තිනවා. ඒකට අපි shoulder belt එකක් use කරලා හරියට සයිඩ් බෑග් එකක් එල්ලන් යනවා වගේ මේක අපි හැමතැනම ගෙනියන්න පුළුවන්. ඒකට තමයි මේ hook දෙක දීලා තින්නේ. කොහේ වුණත් ඕන තැනකට ඒක ගෙනියන්න පුළුවන්. මේකේ අපි දැන් basic දේවල් බැලුවොත් උඩම දීලා තින්නේ on off switch එක. ඊට පස්සේ sound අඩු වැඩි කරන්න button දෙකක් දීලා තිනවා plus minus. මේ button එක play කරන්නයි pause කරන්නයි දීලා තිනවා. මේ button එක bluetooth connect කරන්න දීලා තින්නේ. ඉස්සරහාම තියෙන්නේ JBL ලොගෝ එක. ඒක අමුතුම ලස්සනක් දෙනවා මේ ස්පීකර් එකට. මේ ස්විච් එක මොකක්ද කියලා බැලුවොත් මේකේ ස්පෙෂල් එකක් තියෙනවා. මේ ස්විච් එකේ ස්පෙෂල් එක තමයි මේ වගේ ස්පීකර්ස් දෙකක් තිබුණොත් ඒ ස්පීකර් දෙකම එකම ෆෝන් එකකට කනෙක් කරලා එකම සින්දුව ඒ ස්පීකර්ස් දෙකෙන්ම ප්ලේ කරලා අපිට අහන්න පුළුවන්. එහෙම ඔයා ප්ලේ කරොත් ඒකේ ඔයාට හම්බෙනවා හොඳ එක්ස්ට්‍රීම් සවුන්ඩ් ලෙවල් එකක්. මේකේ එක ස්පීකර් එකක්ම මාර ක්වොලිටි. මම මේ වීඩියෝ එක එන්ඩ් එකේදී ප්ලේ කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට. දැන් අපි මේ ස්පීකර් එකේ සයිඩ් දෙක බලමු. මේ විදියට තමයි ඒකේ සයිඩ් එක තියෙන්නේ. මේ වගේ දෙකක් තියෙනවා left right දෙපැත්තෙම දෙකක් තියෙනවා. මේක ගොඩාක්ම strong. මේක අනිත් ස්පීකර්ස් වගේ නෙමෙයි. මේකට වතුර වැදුනත් මුකුත්ම වෙන්නේ නැහැ. ඔයාලට මේ සද්දෙන් තේරෙන්න ඇති. ඒක feel වෙන්නේ අමුතුම plastic එකක් විදියට. ගොඩාක්ම strong ඒක. මේ net එක ඇතුළෙනොත් speakers දෙකක් එනවා. මේකට සම්පූර්ණයෙන් speakers හතරක් තියෙනවා. අපි මේකේ යටපැත්ත බැලුවොත් ඒකේ පොඩි stand එකක් වගේ rubber එකෙන් දීලා තියෙනවා. ඒක හොඳට table එකක් උඩ එහෙම stable හිටින්න. ඒ නිසා ඒක හෙල්ලෙන්නේ නැති වෙන්න table එකක් උඩ stable තියන්න පුළුවන්. දැන් අපි යටපැත්තේ බැලුවොත් chip එකක් දීලා තියෙනවා. මේ වගේ chip එකක් මම වෙන speakers වල දැකලා නැහැ. අපි open කරලා බලමු. ඇතුලෙ මොනවද තියෙන්නේ? ඕකේ. මේකේ චූටි කැප් එකක් දීලා තිනවා. මේක බැලූ බැල්මටම තියෙන්නේ පරණ Samsung ෆෝන් එකක charger port එකක් වගේ තමයි පේන්නේ. ඒකෙන් අපිට device connect කරගන්නත් පුළුවන්. ඊට පස්සේ බැලුවොත් 3.5mm jack එකක් ගන්න port එකක් දීලා තිනවා. ඒකෙන් ඔයාට පුළුවන් වෙන device එකක ඉඳලා මේකෙන් connect කරගෙන සින්දු අහන්නත් පුළුවන්.
එක කියන්නේ කේබල් එකෙන්. ඒක මාක් කරලා තින්නේ AUX in කියලා. ඊට පස්සේ අපි බැලුවොත් USB port දෙකක් දීලා තිනවා. මේක ඔයාට power bank එකක් විදියටත් use කරන්න හැකියාව තිනවා. ඒ තරම් මේකට capacity එකක් තිනවා. මේකට අවිල්ල ඒගොල්ලෝ 10000 mAh power battery එකක් දීලා තිනවා. ඒ කියන්නේ ලොකු battery capacity එකක් තියෙන්නේ. මේකෙන් ඔයාට පුළුවන් හොඳ smartphone එකක් වුණත් charge කරගන්න. සාමාන්‍ය iPhone එකක් වුණත් okay. එහෙමත් නැත්නම් USB එකෙන් charge කරගන්න පුළුවන්. ඕනම ඩිවයිස් එකක් මේකෙන් charge කරගන්න පුළුවන්. මේක current එකට connect කරන port එක. එහෙනම් යාළුවනේ මේක ඇතුලේ තියෙන විස්තර ටික එච්චරයි. ඒ නිසා අපි දැන් මේ ship එක වහමු. මේකේ තියෙන අනිත් විශේෂ දේවල් මම එකින් එක ඕල්ලන්ට කියලා දෙන්නම්. මේක ඇත්තම කිව්වොත් හොඳ බර තිනවා මේක. අපිට ගෙනියන්න බැරි බරක් නෙමේ. ඒ කියන්නේ සාමාන්‍ය බරක්. ඒක quality product එකක් හින්දා ඒකේ පොඩි weight එකක් තියෙනවා. හොඳයි යාළුවනේ අපි එහෙනම් දැන් මේක unboxing කරලා basic දේවල් ටික බැලුවා අපි දැන්. දැන් අපි මේකේ තියෙන special features මොනවද කියලා බලමු. ඒක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. දැන් මම මේ speaker එක අයින් කරන්නම්. අයින් කරලා box එක අරන් ඒකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් බැලුවොත් යාළුවනේ මේක තමයි JBL brand එකෙන් එන Herman Extreme portable bluetooth speaker. එහෙම තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. මේක ඔයාලා charge කරලා ඕන තැනකට ගෙනියලා සින්දු අහන්න පුළුවන් හැකියාව තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මේ පැත්තේ බැලුවොත් 2016 innovation award එකක් දිනන් තිනවා මේ model එක. ඒ විතරක් නෙමෙයි යාළුවනේ EISA award එකක් win කරන් තිනවා. ඒ කියන්නේ best product 2015-16. ඒ අවුරුදු දෙකේම ඒක යටින් mark කරලා තිනවා mobile speaker JBL Extreme කියලා. ඒ විතරක් නෙමෙයි red dot award 2015 ඒකත් මේකට හම්බෙලා තිනවා. මේකට පස්සේ ආපු සමහරක් models උත් තිනවා. මේක රිවිව් කරන්න හේතුව තමයි යාළුවනේ මේක ඇවිල්ලා ගොඩක් අවෝඩ්ස් දිනාගෙන තිනවා. එහෙනම් මේක පොඩ්ඩක් ස්පෙෂල්. ඒ නිසා තමයි මම මේ මොඩල් එක රිවිව් කරන්නේ. මාත් ගොඩක් කැමති මොඩල් එකක් තමයි මේක. මේකේ අඩුම පැය 15ක බැටරි චාර්ජින් ටයිම් එකක් තියෙනවා. ඒ වගේම 10000ක් මිලියම් පවර් බැටරි එකක් තමයි මේකට තියෙන්නේ. මේකේ USB out දෙකක් තියෙනවා. මේකේ තියෙන බැටරිය ගොඩක්ම පවර් නිසා මේ USB out එකෙන් ඔයාට පුළුවන් ඕනම දෙයක් ඕනම device එකක් USB එකෙන් charge කරගන්න. ඒ කියන්නේ USB port එකෙන් charge කරගන්න පුළුවන් models විතරයි. මේකේ තියෙන තවත් option එකක් තමයි speaker mode එක. ඒ කියන්නේ ඔයා phone එක speaker mode එකේ දාලා කතා කරනවා වගේ මේකෙන් bluetooth එකෙන් connect කරලා මේ speaker එකෙනු hand free දාගෙන කතා කරනවා වගේ කතා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ mark එක මොකක්ද කියලා බැලුවොත් යාළුවනේ ඒකේ තේරුම තමයි යාළුවනේ මේ speaker එක උඩට වතුර හැලුණත් නැත්තම් වැස්සට තෙමුණත් මේකට කිසිම ආබාධයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒ විදියට තමයි නිර්මාණය කරලා තින්නේ. ඒ නිසා කිසිම ගැටලුවක් නැතුව ඕගොල්ලන්ට outdoor එකේදී මේක බය නැතුව use කරගන්න පුළුවන්. outdoor එකේ තියලා වහින වෙලාවක වුණත් ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව සින්දු අහන්න පුළුවන්. වතුර වැදුනත් මුකුත් වෙන්නේ නැති විදියට තමයි මේකේ speakers ඔක්කොම design කරලා තින්නේ. ඒකේ speakers බැලුවොත් silicone plastic වගේ තමයි ඒගොල්ලෝ design කරලා තින්නේ. එහෙම තමයි මට ඒක අල්ලද්දි feel වෙන්නේ. මෙහෙම option එකක් තියෙනවයි කියලා මේක අරගෙන pool එකටවත් ගඟටවත් බයින්න එපා. මොකද ඒකේ තේරුම ඇවිල්ලා මේක වතුර යටට ගෙනියන්න පුළුවන් කියන එක නෙමේ. මේක උඩට වතුර හැලුනොත් නැත්තම් වැස්සට තෙමුනොත් ඒ වගේ දේවල් වලින් මේක බේරෙන්න chance තියෙනවා. ඒක තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හොඳට මයින්ඩ් එකේ තියාගන්න යාළුවනේ. මේ mark එක මම ඉස්සල්ලා පෙන්නපු mark එකම තමයි. මේ වගේ speakers දෙකක් එකවර ඔයාට එකම phone එකේ connect කරගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තේරුම. ඒක පැහැදිලි කරනවා නම් ඔයා ගාවත් මේ speaker එකක් තියෙනවා. ඔයාගේ යාළුවා ගාවත් මේ same model ම speaker එකක් තියෙනවයි කියලා කිව්වොත් ඔයාලා දෙන්නම කොහේ හරි ට්‍රිප් එකකට ඒ දෙකම අරන් ගියොත් ඒ ස්පීකර්ස් දෙකම දෙපැත්තේ තියලා ඔයාලා මැද ඉඳන් ෆෝන් එකේ song එකක් play කරොත් ඒ කියන්නේ එකම ෆෝන් එකේ ඒ same සින්දුව ඒ ස්පීකර්ස් දෙකේම වැඩ කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට අහන්න පුළුවන්. හොඳ music boost එකක් හම්බෙයි ඔයගලන්ට. ඒ විතරක් නෙමේ ස්පීකර් සරවුන්ඩින් වගේ sound system එකක් ඔයගලන්ට feel කරන්න පුළුවන්. මේක එක ස්පීකර් එකක්ම සෑහෙන්න ක්වොලිටි. මේ දෙකම එකවර වැඩ කරද්දි ඕගොල්ලන්ට හොඳ පාටි එකක්ම කරන්න පුළුවන් තරමට සවුන්ඩ් එකක් හම්බෙයි. ඒක තුලින් ඕගොල්ලන්ට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් හොඳ මියුසික් ක්වොලිටි එකත් එක්ක. මේ මාක් එක නම් හැමෝම දන්නවා මේක ඇවිල්ලා බ්ලූටූත්. ඒ කියන්නේ කනෙක්ටිවිටි මාක් එක. මේ ස්පීකර් එකට හැකියාව තියෙනවා බ්ලූටූත් කනෙක්ට් කරන්න පුළුවන් ඕනම ඩිවයිස් එකකින් කනෙක්ට් කරලා සින්දු අහගන්න.
මේක තමයි යාළුවනේ මම කලින් කියපු බෙල්ට් එක. මේක මේකට කනෙක්ට් කරලා ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් බෑග් එකක් වගේ මේ ස්පීකර් එක එල්ලන් ඇවිදින්න. ඒ ඉඳන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඕන තැනක අරන් යන්න පුළුවන්. මේක තමයි යාළුවනේ මම කලින් කියපු දේ. එකම ෆෝන් එකක් ස්පීකර්ස් දෙකකට එකවර කනෙක්ට් කරගන්න පුළුවන්. ඒක තමයි මේ සිම්බල් එකෙන් පෙන්වන්නේ. අනිත් එක මේක තමයි මං කියපු තේරුම. ඒ කියන්නේ වතුර ගැන කිව්වේ. වැස්සට තෙමුණත් නැත්තම් මේක උඩ වතුර හැලුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ මාක් කරලා තින්නේ ස්ප්ලෑෂ් ප්‍රූෆ් කියලා. මේක ඇවිල්ලා වෝටර් ප්‍රූෆ් නෙමේ. දෙකම පටලව ගන්න එපා. ඒ දෙකට වෙනස තියෙනවා. ඒ නිසා මේක අරන් පූල් එකටවත් ගඟටවත් බයින්ඩ් එපා. ඊට පස්සේ ස්පීකර් එක සදා සොත්ති තමයි. මෙතන මාක් කරලා තියෙනවා යාළුවනේ. ඒ කියන්නේ පැය 15ක ප්ලේ ටයිම් එකක් මේකට තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ෆුල් චාර්ජ් කරොත් මේක පැය 15ක ඕගොල්ලෝ යූස් කරගන්න පුළුවන් මේ ඩිවයිස් එක. ඒ නිසා මේකට හැකියාව තියෙනවා ඕන තැනකට ගෙනියලා ඕගොල්ලන්ට අවශ්‍ය විදියට මේකෙන් සින්දු අහලා එන්ජොයි කරන්න පුළුවන් සම්පූර්ණ දවසකට මේක හොන්තටම ඇති. ඒකට 10000ක් මිලියම් පවර් බැටරිය එකක් තියෙන නිසා කිසිම ගැටලුවක් නැහැ. ඒක කොයිතරම් පවර්ෆුල්ද කියලා ඕගොල්ලෝ හොන්තටම දන්නවා. ඒ විතරක් නෙමෙයි මේකේ USB out දෙකක් දීලා තිනවා. ඒ තුලින් පුළුවන් ඕගොල්ලන්ගේ ස්මාර්ට් ෆෝන් උනත් charge කරගන්න කිසිම ගැටලුවක් නැතුව. මේක power bank එකක් විදියට use කරන්නත් පුළුවන්. මේක මං කලින් කියපු විදියටම තමයි speaker mode එකේ දාලා ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන්. හොඳයි යාළුවනේ මේකේ basic දේවල් ටික අපි දැන් බැලුවා. මේකේ මොනවද තියෙන options, මේක කොහොමද use කරගන්නේ ඒවා ඕගොල්ලන්ට කියලා දුන්නා. දැන් මම මේක on කරලා connect කරගන්න විදිය කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේකේ සින්දුවක් දාලා ඕගොල්ලන්ට ඒකේ quality එක පෙන්නන්නම්. ඕගොල්ලෝ අහලා බලලා දැනගන්න ඒක කොහොමද කොයිතරම් quality ද කියන එක. දැන් මම මේකේ power එක on කරගන්නම්. දැන් ඇහෙන්න ඇති බූම් සවුන්ඩ් එකක්. ඒ කියන්නේ ඒක ඔන් වුණයි කියන එක තමයි ඒකේ තේරුම. මෙතන ලයිට් එක නිල් පාටට පත්තු වෙනවයි කියන්නේ මේක ඔන් වෙලා තියෙන්නේ දැන්. දැන් අපි ළඟ තියෙන බ්ලූටූත් බටන් එක ප්‍රෙස් කරලා බ්ලූටූත් කනෙක්ට් කරගමු. ඒක තප්පර දෙකකට විතර අල්ලගන්න. දැන් පොඩි බීප් සවුන්ඩ් එකක් ඕගොල්ලන්ට ඇහෙන්න ඇති. දැන් ඔයාලට මෙතන පේනවා ඇති ලයිට් එක ඉන්ඩිකේට් කරනවා. ඒ කියන්නේ බ්ලූටූත් කනෙක්ටිවිටි එකක් සර්ච් කරනවා. දැන් මම මගේ ඩිවයිස් එක තුලින් මේක කනෙක්ට් කරගන්න යන්නේ. බ්ලූටූත් එකට ගියා. JBL ස්පීකර් එකට ගියා. කනෙක්ට් කරා. දැන් සද්දයක් ඇහුණා. මේ ලයිට් එකත් දැන් නතර වුණා. ඒ කියන්නේ දැන් මේක කනෙක්ට් වෙලා තින්නේ. දැන් බැලුවොත් යාළුවනේ මම සින්දුවක් ප්ලේ කරලා තින්නේ. මං ටික ටික සද්දේ වැඩි කරලා ඕගොල්ලන්ට පෙන්වන්න. ඒකේ ක්වොලිටි එක ඕගොල්ලෝ අහලා බලා ගන්න. ඒකේ ඉෆෙක්ට් එක බලන්නකෝ. මේ ස්පීකර් එකේ ඉෆෙක්ට් එක පෙන්වන්න ඕන නිසා මම පොඩි කොල කෑල්ලක් දානවා මේක උඩට. මේක මන් දැන් සවුන්ඩ් එක වැඩි කරන්නම් ටික ටික කොහොමද ක්වොලිටි එක කියලා බලන්න. ක්වොලිටි එක පොඩ්ඩක් බලන්න මම තව සින්දුවක් ප්ලේ කරන්නම්. අවුලක් හිතන්න එපා. දැන් මං ගාව තිබිච්ච සින්දුව ඕක විතරයි. එහෙනම් අපි දැන් බලමු ඒකේ ට්‍රිබල් ක්වොලිටි එකයි බේස් ක්වොලිටි එකයි කොහොමද කියලා. ඒත් සමගම වොයිස් ක්වොලිටි එකත් බලමු. නියම සවුන්ඩ් ක්වොලිටි නියම ස්පීකර් එකක් යාළුවනේ. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් යූස්ෆුල් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙම යූස්ෆුල් වුණා නම් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෆ්‍රෙන්ඩ්ස් ඇන්ඩ් ෆැමිලි එක්ක ෂෙයා කරලා channel එක support කරන්න. ඔයාලා දෙන support එක තමයි මාව motivate කරන්නේ අලුත් videos ගොඩක් කරන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරගන්න. ළඟම තියෙන bell icon එකක් click කරගන්න. එතකොට මම අලුතෙන් දාන videos ඔයාට ඉක්මනටම notification එකක් විදියටයි. එතකොට ඔයාට ඉක්මනටම ඒක බලා ගන්න පුළුවන්. ඔයාලගේ අදහස් ගැනත් පහල comment section
ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කියන්න. එතකොට මම ඒක දැනගන්න පුළුවන්. මාව සෝෂල් මීඩියා වලින් ෆලෝ කරන්න කැමති අය මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දීලා තිනවා. ඒකෙන් ඔයාලට ෆලෝ කරගන්න පුළුවන්. මගේ කලින් වීඩියෝස් ඔයාලට බලන්න ඕන නම් මේ වීඩියෝ එක end එකේදී ඔයාලට පෙන්නයි. ඒක ක්ලික් කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ මේ වගේ ප්‍රයෝජනවත් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. Bye friends.